අයිබෝන් හැමෝටම අපි අද කතා කරන්නේ freelancer.com එකේ එපිසෝඩ් එකේ අන්තිම එපිසෝඩ් එක 10 වෙනි එපිසෝඩ් එක. දැන් මේක මම මුලින්ම මේක පටන් ගන්නෙදි කිව්වා එපිසෝඩ් 14ක් යනවා කියලා. එතකොට 10න් ඉවර කරේ ඇයි කියලා ඕගොල්ලෝ හිතනවා පුළුවන්. එහෙම නැහැ. මම සමහරක් ඒවා එකතු කරා. දැන් terms and condition අර ඒ දේවල් disputes ඒවා මම එකතු කරා. ඒ වගේ chat interface එකයි ඒ මේ project එකක් win කරාම handle කරන විදිහ ඒවා එකතු කරා. එහෙම එකතු කළා මම lessons 4ක් අඩු කරලා ඔගලන්ට මේක මොකද සමහරක්ව 14ක් වැඩි පුළුවන් නම් මේක අඩු කරලා දෙන්න කියලා. ඉතින් මම එකතු කරන්න පුළුවන් lessons එකතු කරලා ඔගලන් මේක 10කට අඩු කරලා තියනවා. දැන් ඔන්න අද 10 වෙනි lesson එක අවසාන lesson එක. මේකදී අපි කතා කරන්නේ transaction history සහ payment withdraw කරන්නේ කොහොමද කියන එක. දැන් transaction history කියන්නේ අපිට පුළුවන් ගිහිල්ලා බලන්න අපේ payments ලැබිච්ච දේවල්, අපේ payments කැපුණු දේවල් ඒ වගේ දේවල් සම්බන්ධ සම්පූර්ණ විස්තර පෙන්නන මොන ප්‍රොජෙක්ට් එකද කැපුනේ මොන ප්‍රොජෙක්ට් එකද ප්‍රොජෙක්ට් ෆී එක ගියේ කීයක් ආවද ඒ වගේ දේවල් එතන සම්පූර්ණයෙන් පෙන්නනවා. ඒ වගේම ට්‍රාන්සැක්ෂන් කියන ඔප්ෂන් එක අපිට පුළුවන් විත්ඩ්‍රෝ කරන්න. විත්ඩ්‍රෝ කරද්දී අපිට ඔප්ෂන් හතරක් විතර පෙන්නනවා. ඒ ඔප්ෂන් හතරේ එකක් තමයි අපිට පූර්ණ වශයෙන් ක්‍රියාත්මක වෙන්නේ අලුත් කස්ටමර්ස්ලාට. මොකද හේතුව දැන් ඉස්සර තිබ්බ පේනිය account එකෙන් අපිට විත්ඩ්‍රෝ කරන්න පුළුවන්. පේනිය account එක විත්ඩ්‍රෝ කරන්න පුළුවන්. දැන් අලුතෙන් එන අයට පේනිය account එක නැහැ. දැන් මට පේනිය තියෙනවා. මොකද මම මුලින් ඉඳලම පේනිය use කරපු හින්දා ඒ මුලින් use කරපු අයට ඔයගොල්ලන්ට කිසි ගැටලුවක් නැතුව පේනිය ගන්න පුළුවන්. හැබැයි දැන් ඔයගොල්ලන්ට withdraw කරන්න වෙන්නේ skrill කියන account එක හරහා. skrill කියන account එක හරහා PayPal එකේ මේව තියෙනවා. ඉතින් ඒවා අපිට valid නෑ. ලංකාවේ ඇතුළේ withdraw කරන්න බෑ. තව තියෙනවා bank කෙනින්ම bank එකට transfer කරන්න option එකක් තියෙනවා. ඒක ඒකේ ඒ list එකේ ලංකාව නෑ. ඉතින් ඒ වගේ ලොකු ගැටලුවක්. يعني දීලා තියෙන option හතරෙන් දෙකක් ඇත්තටම valid. එකක් අපිට පුළුවන් බැංකයකට ගන්න ක්‍රම දෙකක් දීලා තිනවා. එකක් කෙලින්ම ගන්න පුළුවන්, අනිත් එක යම් ඔප්ෂන් එකක් හරහා ගන්න වෙන්නේ. ඒ දෙකේදී එකක ලංකාව තියෙනවා, ඒකෙදි කොස්ට් එක වැඩි. එකක ලංකාව නැහැ, ඒකේ කොස්ට් එක අඩුයි. ඉතින් අපේ රට ගැන හිතාගන්නකෝ. ඉතින් අපිට කරන්න වෙන්නේ ස්ක්‍රිල් කියන account එක හරහා තමයි payment ගන්න වෙන්නේ. පේනිය ගැන මම වෙනම episode එකක් කරා වගේ ස්ක්‍රිල් එක ගැනත් මම ඉදිරියේදී වෙනම episode එකක් කරනවා. අර විදිහටම ෆ්‍රීලාන්ස් එක අපේ ස්ක්‍රිල් අපේ සටා ස්ට්‍රෝක් එකේදී පේනිය හරහා සල්ලි ගත්තා වගේම තමයි අපේ ෆ්‍රීලාන්ස් එකේ සල්ලි ස්ක්‍රිල් එක හරහා ඒකත් ඉන්ටර්නැෂනල් බැංකිය ස්ක්‍රිල් එක හරහා අපිට කිසිම ගැටලුවක් නැතුව ස්ක්‍රිල් account එකට සල්ලි ගෙන්නගෙන ඒ ස්ක්‍රිල් account එකට log වෙලා ඒක අපේ bank account එකට link කරන්න පුළුවන්. 100%ක්ම අපේ payney account එකේ episode වලට බොහෝ සෙයින් සමානයි. බොහෝ සෙයින් සමානයි. හැබැයි cost එක ටිකක් වැඩි. අනිවාර්යයෙන්ම cost එක වැඩි. payney එකට වඩා cost එක වැඩි. ඒ නිසා පුළුවන් තරම් ඔගලොන් payney account එකක් හදලා ඒක හරහා සල්ලි ගන්න උත්සාහ කරන්න. PayPal වගේව දාන්න නැතුව. එතකොට ගොඩක් හොඳයි. ඉතින් payney එක අපේ ස්ක්‍රිල් account එක හදන විදිය ගැන මම episode එකක් ඉදිරියේදී කරනවා. ඒ දේවල් වෙනම බලලා ඒ account එක හදලා මේ ස්ක්‍රිල් එක වෙනම කම්පැනිය ස්ක්‍රිල් account එක වෙනම හදලා ඒක ස්ක්‍රිල් account එක හදන email address එකක් තියෙනවනේ. ඒ email address එක තමයි ගෙනල්ලා අපේ freelance එකේ account එක withdraw කරන තැනට දාන්න තියෙන්නේ. එහෙමයි අපි ඒක කරන්නේ. ඉතින් ඒ නිසා මතක තියාගන්න අපි මේ දේවල් දැන් පොඩ්ඩක් ඒව කොහිද තියෙන්නේ කියලා ගිහලා බලමු. ප්‍රායෝගිකව ඒක බලලා ඇවිල්ලා අපි තවදුරටත් කතා කරමු. අපි මුලින්ම බලමු ට්‍රාන්සැක්ෂන් හිස්ටරි තියෙන්නේ කොතනද කියලා. ඔබලා බලන්න ප්‍රොෆයිල් පිච් එක උඩට මවුස් එක ගෙනිච්චම වෙන්නෝ පොඩි ඩ්‍රොප් ඩවුන් එකක්. ඒකේ ට්‍රාන්සැක්ෂන් හිස්ටරි කියන තැනට යන්න ඕනේ. මම එතන ක්ලික් කරනවා. ඊළඟට ඔගලොන් එන්නේ මෙන්න මේ වගේ තැනකට. එතන ඔගලන්ට වම් පැත්තෙන් පෙන්නනවා ප්‍රොජෙක්ට් එක මොකද්ද. ඒ ප්‍රොජෙක්ට් එකේ ලින්ක් එකක් තියෙනවා. ඒ ලින්ක් එකට ක්ලික් කරලා යන්න පුළුවන්. ඒ වගේම මේ ප්‍රොජෙක්ට් එකෙන් අපිට යම් කිසි මුදලක් කැපිලා තියෙනවද, ඒ වගේම ඔගලන්ට මුදලක් ඇවිල්ලා තියෙනවද දැපින වගේ පෙන්වන්නේ අපිට. මේකේ අපෙන් කැපිච්ච මුදල් ඔයගොල්ලෝ දන්න ප්‍රොජෙක්ට් එකක් ඇක්සෙප්ට් කරාම 10%ක් විතර වගේ කමිෂන් එකක් කැපෙනවා. ඒ කැපිච්ච මුදල්, ඒ වගේම ලැබුණු මුදල්, ඒක මොකද්ද කරන්සි ටයිප් එක මෙතන පෙන්වනවා. ඕනනම් ඔයාලට ෆිල්ටර් කරගන්න පුළුවන් මෙතන කරන්සි ටයිප් එක මොකද්ද කියලා. ඒ විදිහට මෙතන ආපු පේමන්ට්ස් තමයි පෙන්වන්නේ. මම දැන් මේ පැත්තේ කොටස පොඩ්ඩක් බ්ලර් කරනවා. මොකද කස්ටමර්ස් ලගේ ඩීටේල්ස් පෙන්වන්න බැරි හින්දා මේ තියෙන්නේ ලැබුණු මුදල්, ඒ වගේම අපෙන් කැපිච්ච මුදල් මෙතන ට්‍රාන්සැක්ෂන් එකක් පෙන්වනවා. යම් කිසි වෙලාවක ප්‍රොජෙක්ට් එකේ සමහරක් දේවල් අපි ඩිසිපියුට් දාලා ගත්ත පේමන්ට්ස් එහෙම මෙතන මේ අපේ ප්‍රොජෙක්ට් එක ඇතුලේ පෙන්වන්නේ නැහැ. ඒ වෙලාවට අපිට ඇවිල්ලා ට්‍රාන්සැක්ෂන් හිස්ටරියෙන් බලන්න අපේ පේමන්ට් එකක් අපිට ගිහිල්ලා තියෙනවද ඇවිල්ලා තියෙනවද ඒ වගේ දේවල් මෙතනදී පහසුවෙන් බලා ගන්න පුළුවන්. ඊළඟට අපි බලමු ඔගලොන් කැමතිම දෙයක්. ඔගලොන් අහන ලොකුම ප්‍රශ්නේ තමයි කොහොමද මුදල් විත්ඩ්‍රෝ කරන්න කියන එක. සමහරට පේමන්ට් ඇවිල්ලත් නැහැ. සමහර අයගේ ලොකුම ප්‍රශ්නේ තමයි විත්ඩ්‍රෝ කරන්නේ කොහොමද කියන එක. ඒකට ගොඩක් ක්‍රම තියෙනවා. අපි දැන්
බලමු කොහොමද payments withdraw කරන්නේ කියලා. මේ සඳහා මම යනවා මෙන්න මෙතන මගේ profile picture එක උඩ click කරාම මෙතන එනවා withdraw funds කියලා option එකක්. මම එතනට ගිහිල්ලා ඒ option එක click කරනවා. ඊළඟට ඔගොල්ලෝ එන්නේ මෙන්න මේ වගේ තැනකට. මෙතන තියෙනවා option මට පහක් පෙන්වනවා. නමුත් ඔගොල්ලන්ට option හතරක් පෙන්වයි. මට දෙතන freelancer debit card කියලා option එකක් පෙන්වනවා. ඒක ඇත්තරම පේනිය option එක. පේනිය option එක ඔයාලට නැහැ නේ. ගොඩක් වෙලාවට අලුතෙන් කෙනෙක් නම් ඔයා account එක හදපු ඔගොල්ලන්ට මේ පේනිය option එක නැත්තම් freelancer debit card කියන option එක ඔගොල්ලන්ට පෙන්වන්නේ නැහැ. මම දන්නේ ඒකේ ඇත්තට හේතුව මොකක්ද කියලා අවුරුදු කිහිපයකට කලින් වගේ පේනිය ඔප්ෂන් එක මේකලුම් ඉවත් කරා. ඒ වෙනුවට ඒගොල්ලෝ අලුතෙන් ඇඩ් කරා ස්ට්‍රිල් කියන ඔප්ෂන් එක. ස්ට්‍රිල් කියන ඔප්ෂන් එක මම ඒක උඩ ඉඳලා එනකොට කියාගෙන ඉන්නම්. මම මේකේ මුලින්ම පටන් ගන්නම් මෙන්න මේ තියෙන එක්ස්ප්‍රස් විත්ඩ්‍රෝ කියන ඔප්ෂන් එක. එක්ස්ප්‍රස් විත්ඩ්‍රෝ කියලා කියන්නේ මේ ෆී එකකුත් මේගොල්ලෝ චාර්ජ් කරන්නේ නැහැ මේකේ. මෙතනදී කෙලින්ම අපේ බැංක් account එකට මේ ෆ්‍රීලාන්ස් එකේ තියෙන සල්ලි කෙලින්ම බැංක් account එකට ගන්න පුළුවන් අපේ ලෝකල් බැංක් account එකට. නමුත් පොඩි ගැටලුවක් තියෙනවා පොඩි නෙමෙයි ලොකු ගැටලුවක් මේ ඔප්ෂන් එක හරහා ගිහිල්ලා අපිට අපේ රට සිලෙක්ට් කරන්න බෑ. අපේ රට මේ ඔප්ෂන් එකේ නැහැ. අපේ රට මේ ඔප්ෂන් එකේ නැහැ. ඒ නිසා එක්ස්ප්‍රස් විත්ඩ්‍රෝ කියන ඔප්ෂන් එක ඔයාලට ඇක්සස් කරන්න බෑ. ඊළඟ දෙවෙනි ඔප්ෂන් එක PayPal කියන ඔප්ෂන් එක. PayPal කියන ඔප්ෂන් එක හරහා ගිහිල්ලා ඔයාගේ PayPal account එකට සල්ලි දා ගන්න පුළුවන්. නමුත් ලංකාවේ පොඩි ගැටලුවක් තියෙනවා. ලංකාවේ බැංක්ස් වලින් PayPal අපිට දෙන්නේ නැහැ cash withdraw කරන්න. එතනත් ගැටලුවක් තියෙනවා. PayPal ලංකාවේ පූර්ණ වශයෙන් වැලිඩ් නැති වෙන PayPal වලට ගත්තොත් එහෙම ඔයාලට සමහරට account verify කරගන්න බැරි වුණොත් එහෙම ඒකේ තියෙන මුදල් withdraw කරගන්න බැරි වීමක් වෙන්න පුළුවන්. ඒ නිසා ඔයගොල්ලෝ අනිවාර්යයෙන්ම PayPal express withdraw වගේ යූස් කරන්නේ නැතුව ඔයාලට පුළුවන් skrill කියන option එකෙන් යන්න. මේක interest bank එකක්. මේ PayPal skrill සහ Payneer කියන option. දැන් මෙතන Payneer කියන වචනේ නැහැ. නමුත් ඒක Payneer තමයි. මතක තියාගන්න PayPal skrill සහ මේ අපේ තියෙන Payneer කියන option ඒවා international banks. එතකොට මේ තියෙන සල්ලි international bank එකකට ඇවිල්ලා international bank එක හරහා තමයි අපිට මුදල් withdraw කරන්න වෙන්නේ. හරි මතක තියාගන්න මේ වගේ දේවල්. ඒ වගේ මෙතන තියෙනවා wire transfer කියලා option එකක්. මේකෙන් අපිට සල්ලි ගන්න පුළුවන්. skrill එකට අමතරව අපිට මේ wire transfer කියන option එකෙන් ගන්න පුළුවන්. නමුත් මේක කෙලින්ම bank එකකට ගන්න පුළුවන්. ඒතොර international bank එකක් හරහා යන්නේ නැතුව කෙලින්ම bank එකට ගන්න පුළුවන්. ආගේ bank එකේ නම, ඒ තියෙන account number එක, ඒ දේවල් අවශ්‍ය විස්තර ටික ඔයා හරියට fill කරාට පස්සේ ඔයාට මෙතන කෙලින්ම අපිට bank account එකට සල්ලි ගනිීමේ හැකියාව, මුදල් ගනිීමේ හැකියාව තියෙනවා. ඒකෙදි තියෙන ගැටලුව තමයි ඒකේ ලොකු cost එකක් යනවා. ඒ කියන්නේ අපි හිතමු transaction එකකට ඩොලර් 25ක විතර charge එකක් දෙන්න ඉති. මෙතන පෙන්නවා එක transaction එක ඩොලර් 25ක්. ඒ කියන්නේ රුපියල් 10000කට ආසන්න මුදලක් කැපෙනවා එක transaction එකක් සිද්ධ වෙනකොට. හරි මතක තියාගන්න. එතකොට ඒක පාඩුයි. හැබැයි මේකෙන් අපි හිතමු එකපාර ඩොලර් 10000 2000ක් වගේ ගන්නවනම් මේක සමහරට වාසි වෙන්න පුළුවන්. හරි 1000ක් 2000ක් වගේ ගන්නවනම් මොකද fix rate එකක් නේ කැපෙන්නේ. fix rate එකක් කැපෙන්නේ. එතකොට ගන්න හැබැයි අපේ ලෝකල් බැංක් වලින් තව ඇඩිෂනල් චාර්ජස් වෙන්න පුළුවන් කියලා මේගොල්ලෝ පොඩි නෝටිස් එකක් දීලා තියෙනවා පොඩි නෝටිස් එකක්. ඉතින් මෙතනදී කෙලින්ම ෆ්‍රීලාන්ස් එකේ තියෙන සල්ලි බැංක් එකට ගන්න පුළුවන්. ඔයාලට ඉන්ටර්නැෂනල් බැංක් එකක් නැතුව. මම පොඩක් බැක් යන්නම්. මම මෙතනදී යූස් කරන්නේ ෆ්‍රීලාන්ස් ඩෙබිට් කාඩ් කියන ඔප්ෂන් එක. ඒක පේනිය කියන ඔප්ෂන් එක. මේක අලුත් කෙනෙකුට නැහැ කියන එක මතක තියාගන්න. මම මේක යූස් කරන විදිය පොඩ්ඩක් පෙන්නන්නම්. මොකද ස්ක්‍රීන් එකේදීත් මේ විදිහම දෙයක් තමයි ඔයගොල්ලන්ට සිද්ධ වෙන්නේ. freelancer debit card කියන ඔප්ෂන් එක ක්ලික් කරාම මෙන්න මේ වගේ තැනකට එන්නේ. මෙතනදී ඔයා හදා ගන්න ඕනේ කොච්චර මුදලක් withdraw කරනවද කියලා. ඒක අපි මෙතනින් මම setup කරන විදිය පෙන්වන්නම්. මෙතන ඔයාට ඒක හදමු මේක skill එකෙත් ඒ විදිහටම තමයි හදන්න තියෙන්නේ. ඒක ගැටලුවක් නැහැ. right මම මේකේ දැනට මගේ account එකේ ඩොලර් 2200ක් විතර මම 2000ක් විතර වගේ withdraw වෙන්න ගන්න. මෙතන පෙන්වන කොච්චර එක එක currency වලින් තියෙනවද කියලා මම මේක balance කරගන්නම් 2000ක් විතර වගේ withdraw වෙන විදියට. 250ක් විතර වගේ තියෙන විදිහට මම බැලන්ස් කර ගන්නවා. හරි. හරි මම මෙන්න මේ වගේ බැලන්ස් කරගත්තා. මොකද මම විත්ඩ්‍රෝ කරන්න ඕනේ amount එක දැන් මගේ 1169ක්. ඒකෙන් 1000ක් මම ගන්නවා. ඊට පස්සේ AUD වලින් 700 ගණන්ක් තියෙනවා. මම 600 ගණන්ක් ගන්නවා. මොකද project fees වලට කැපෙන්න හින්දා මම 200ක් 250ක් විතර වගේ තියලා තමයි කියන්නේ 2200 ගණන්ක් තියෙනවා. මම ඩොලර් 300ක් විතර වගේ තියලා ඊටු ටික තමයි මේ වෙලාවේ මම විත්ඩ්‍රෝ කරන්න හදන්නේ. දැන් ඔයගොල්ලන්ට පෙන්වන්න ඕනේ හින්දා. right ඊට පස්සේ මම මෙතන විත්ඩ්‍රෝ කියන ඔප්ෂන් එක දෙනවා. එතනින් ඉස්සරහට ගිහලා තව පොඩි සෙටින් එකක් තියෙනවා හදා ගන්න ඕනේ.
ඊළඟට ඔගොල්ලෝ මේ ස්ටෙප් එකට එන්නේ හැබැයි මේ ස්ටෙප් එකට කලින් ස්ටෙප් එකක් තිබ්බා මට මම ඒක මට රෙකෝඩින් එකේ ගන්න බැරි වුණා මොකද මේක දැන් ආයම විද්‍රෝ එකක් දාන්න ගියොත් මේ රෙකෝඩින් එක එන්නේ නැහැ ඒ නිසා මම ඔගොල්ලෝ මේ ස්ටෙප් එක කියලා නිකන් OPT එකක් එනවා ඔයගොල්ලෝගේ ෆෝන් එකට පොඩි කෝඩ් එකක් එනවා විද්‍රෝ එක කන්ෆර්ම් කරන්න ඒක දාලා තමයි මෙතනට එන්න ඕනේ ඊට පස්සේ මේක සබ්මිට් කරන්න තියෙනවා මෙතනදී ඔයගොල්ලෝ මතක තියාගන්න ඕනේ ස්ට්‍රීල් එකෙත් මේ විදියමයි අපි ස්ට්‍රීල් හරි පේනිය හරි වෙනමනේ හදන ඒවා ඉන්ටර්නැෂනල් බැංක්ස් ඒවා වෙනම හදන්නේ හදලා ඉවරලා අපේ පේමන්ට් විද්‍රෝ ඔප්ෂන් එක දෙද්දි දැන් මේක එකපාර දැන් මෙතන සෙටින් එක මෙහෙම ආවට ඔයගොල්ලෝ මතක තියාගන්න පළවෙනි පාර ක්ලික් කරද්දි මෙහෙම නෙමෙයි පළවෙනි පාර ක්ලික් කරද්දි පේනියකේ ඊමේල් එක ඉල්ලනවා ඔයගොල්ලෝගේ පේනියකේ ඊමේල් එක ඉල්ලනවා එතෙන්ට ඊමේල් එක දුන්නම ඒක යා වෙරිෆයි කරගන්නවා වෙරිෆයි කරගත්තට පස්සේ තමයි මේ ස්ටෙප් ටික එන්නේ දැන් මම පේනිය එක මෙතෙන්ට ලින්ක් කරලා ඉවරින්ද ප්‍රශ්නයක් නැහැ ඔයගොල්ලෝ ස්කිල් එක හරි පේනිය එක හරි හැදුවට පස්සේ ඔයා මෙතන ඇවිල්ලා මේ ඔප්ෂන් එක තෝරද්දි ඉස්සෙල්ලාම මේ ස්ටෙප් නෙමෙයි ඉන්නේ ඔයාගෙන් අහනවා ඔයාගේ පේනිය එක හරි ස්ක්‍රීන් එක හරි සිලෙක්ට් කරන්න කියලා එහෙම නැත්නම් ඒක හදපු ඊමේල් එක දෙන්න කියලා තමයි කියන්නේ ඒක ඔයා දෙන්න ඕනේ ඒ හදපු ඊමේල් එක දෙන්න ඕනේ දුන්නම එයා වෙරිෆයි කරගන්නවා එක වෙරිෆයි කරගන්න යම් දවසක් දෙකක් යනවා වෙරිෆයි කරගත්තට පස්සේ ඔයාලට පුළුවන් මේ විදිහට මම මේ කියන ස්ටෙප්ස් වලින්ම විත්ඩ්‍රෝ කරගෙන යන්න. ඊට පස්සේ මේ පේමන්ට් එක යනවා ළමයි ඉන්ටර්නැෂනල් බැංක් එකට. හොඳට මතක ගන්න ඉන්ටර්නැෂනල් බැංක් එකට යන්නේ ස්ට්‍රීල් එකට හරි පේනියකට හරි දැන් මම මෙතන පේනිය යූස් කරමින් ඉඳලා පේනියකට යනවා. ඒකට දවස් කීපයක් යනවා. ඒ පේනියකට ගියාට පස්සේ පේනියක ඉඳලා අපිට පුළුවන් අපේ ලෝකල් බැංක් එකට විත්ඩ්‍රෝ එක කරන්න. හරිද? ඒ විදිහට තමයි යන්නේ පේනිය ගැන වෙනම වීඩියෝ සීරීස් එකක් යනවා. ඒ ගැන උගලන් බැලුවා නම් හරි. ස්ක්‍රීන් ගැනත් අපි වෙනම වීඩියෝ සීරීස් එකක් කරනවා. දැන්ට පේනිය ගැන කරලා තියෙනවා. ඒ ටික බැලුවා නම් පේනිය කොහොමද හදාගන්නේ කියන එක ඔයගොල්ලෝ බලා ගන්න පුළුවන්. මම මේක සබ්මිට් කියන ඔප්ෂන් එක දෙනවා. ඊළඟට ඔයගොල්ලෝ අවශ්‍ය නම් පේමන්ට් එක කවද වගේද මේක එන්නේ කියලා මෙන්න මෙතන වැටිලා තියෙනවා ඒක. තවදුරටත් කන්ෆර්ම් කරගන්න ඕන මෙතන අපේ ප්‍රොෆයිල් පිච් එක උඩින් ගිහිල්ලා නැවත විත්ඩ්‍රෝ කියන එකට ගියාම මෙන්න මෙතන පහලින්ම පෙන්නනවා. දැන් අපි විත්ඩ්‍රෝ එකක් රික්වෙස්ට් කරලා තියෙනවා. ඒක තව දවස් දෙකකින් විතර වගේ එනවා කියලා පෙන්නනවා. තර ඔයගොල්ලෝ ඊට පස්සේ කරන්න ඕනේ පේනියකට ලොග් වෙලා බලන්න ඕනේ පේමන්ට් එක ආවද කියලා නම වෙනදන් පස්සේ මම දැන් මගේ මෙතන පෙන්වන ඩේට් එකට අනුව ඊට පස්සේ ඔයාලට පුළුවන් කෙලින්ම ලෝකල් බැංක් එකට පේනියක ලින්ක් කරලා තියෙනවා නම් ඒකෙන් සල්ලි විත්ඩ්‍රෝ කරන්න ලෝකල් බැංක් එකට ඒ ලෝකල් බැංක් එකට වැටෙද්දී ඊටම කොඩි වෙලාවකදී වැටෙනවා රයිට් ওই විදිහට තමයි විත්ඩ්‍රෝ එකක් කරගන්න කියන එක මතක තියාගන්න හරි එහෙනම් සෑහෙන කාලයක් තිස්සේ අපි මේ ෆ්‍රීලාන්ස් එපිසෝඩ් ටික ගලාගෙන ආවා ඉතින් අපි සටර් ස්ට්‍රොක් එක කරලා ඉවර කරා වගේ සටර් ස්ට්‍රොක් එක දැන් අලුතෙන් පේමන්ට් වල ඒගොල්ලෝ කැල්කියුලේෂන් වල වෙනසක් කරලා තියෙනවා ඒ දේවල් සම්බන්ධව මම වෙනම වීඩියෝ එකක් කරන්නම් ඒ වගේ ෆ්‍රීලාන්ස් එකටත් එහෙම අලුත් දේවල් එයි මේ මේ සයිට් වල වෙනස්කම් වෙනවා අද තියෙන ඉන්ටර්ෆේස් එක මේ වීඩියෝ එක මම හදන වෙලාවේ තියෙන ඉන්ටර්ෆේස් එක නෙමේ ඒ ඉස්සරහට තියෙන කන්ඩිෂන් වෙනස් වෙනවා ඒවා ගැන ගැටලුවක් කරගන්න එපා ඒ වලට අනුගත වෙමින් ඉදිරියට යන එහෙම මොන හරි විශේෂ අප්ඩේට් එකක් ආවොත් මම අනිවාර්යයෙන්ම ඒකට එක්ස්ට්‍රා වීඩියෝ එකක් කරලා පෙන්නන්නම් මේකට 11 වෙනි වීඩියෝ එක විදිහට එයි. ඒ වගේම මම දැන් සටර් ස්ට්‍රොක් එකේ එහෙම එකක් තියෙනවා. අපි ඒකට මම සටර් ස්ට්‍රොක් වීඩියෝ එක දෙනවා. පේන් අපේ පේනියක සම්බන්ධව විත්ඩ්‍රෝ ඔප්ෂන් එකක් තියෙනවා. ඒ දේවල් මම එක්ස්ට්‍රා එක්ස්ට්‍රා ඇඩ් කරනවා. තවත් ඒ වගේ සයිට් වල රෙජිස්ටර් වෙන්න පුළුවන් සයිට් වල පේමන්ට් ගන්න පුළුවන් සයිට් වල අපි කරමු Adobe Stock account එකක් අපි කොහොමද හදාගන්නේ? ඒ වගේ දේවල් ඒ සියලු දේවල් අපි කතා කරමු. ඒ වගේම තමයි ඔයගොල්ලෝ මතක තියාගන්න ඔයගොල්ලෝ හොඳට graphic design ටික ඉගෙන ගන්න ඕනේ. හොඳ experience ටිකක් ගන්න ඕනේ. හොඳ examples ටිකක් කරන්න ඕනේ. හොඳ portfolio එකක් හදාගන්න ඕනේ. ඒ සඳහා ඔයගොල්ලන්ට අපි මඟ පෙන්වන අපේ design.lk එක හරහා කරන අපේ graphic design course වල කවුරු හරි ඔයගොල්ලන්ගේ දැනුමේ අඩුවක් තියෙනවා නම් ඔයගොල්ලන් design.lk හරහා සම්බන්ධ වෙන්න ඒ දුරකථන අංක වලට කතා කරන්න ඒ වෙබ්සයිට් එකේ ගිහිලා online course එක හෝ නැත්නම් ඇවිල්ලා ඉගෙන ගන්න course වලට සම්බන්ධ වෙන්න. එතකොට මම ඔයගොල්ලන්ට මේ පාඩමාලා උගන්වනවා. ඔයගොල්ලෝ ගොඩක් ලොකු ගමනක් යන්න පුළුවන් වෙයි. ඒ නිසා ඒවත් ඔළුවේ තියාගෙන ඉදිරියට යන්න හැමෝටම බුදු සරණයි. පරිස්සමින් ඉන්න.